පිංගතුනේ බුදුරජාණන් වහන්සේ අපිට එදිනෙදා ජීවිතයේ තුල ආරක්ෂා වෙන බොහෝම බලවත් ආරක්ෂිත ගාථාවන් පෙන්වලා දීලා තියෙනවා. මේ ධර්ම මාර්ගේ වඩාගෙන යනකොට අපිට ප්‍රශ්න එනවා. දැන් ඔබ කොච්චර බණ ඇහුවත් සීල් රකින්නවා ඇති, දන් දෙනවා ඇති, අනුන්ට උදව් උපකාර කරනවා, පිංකම් කරනවා. කරදර බාධා නැද්ද? මොනවා හරි අහක යන කුණු කුඩුවල් කඩාගෙන වැටෙන. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න වෙනවා ඊට පස්සේ. අනුන්ට උදව් කරන්න ගිහිල්ලා අමාරු වැටෙන්නේ නැද්ද මිනිස්සු? අනුන්ගේ රණ්ඩු බේරන්න ගිහිල්ලා අන්තිමට වැරදිකාරය වෙන්නේ තමන්. අනුන්ට අසං කරන්න ගිහිල්ලා ඔය අපෝවලට එහෙම අසං කරලා අමාරු වැටෙන මිනිස්සු නැද්ද? ඈ අමාරු වැටෙනවා. ජීවිතේ ඒ වගේ අපිට නොයේක් අපි නොසිතන විදිහේ කරදර බහදා එන්න පුළුවන්. උදේ පාන්දර අරුණෝදය ඉර නැගපු වෙලාවේ ඉඳන්ම ඉර බහිනකම්ම මොකාක් හරි හින ගෙඩියක් පාත් වෙන්න පුළුවන්. රැටත් එහෙම තමයි. පවෝදා එළි වෙනක මොන වගේ ප්‍රශ්නයක් වෙයිද, මොන වගේ කරදරයක් වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට බුදුහාඳුරු පෙන්නුව බලවත්ම ආරක්ෂිත ගාථාවල් තියෙනවා. උදේ පාන්දර අරුණෝදයත් එක්ක එදා දවසටම ආරක්ෂාවක් අදිෂ්ඨාන කරගන්න. ඉර බහිනකොට ඉර බැස යාමත් එක්ක ආරක්ෂාවක් අදිෂ්ඨාන කරගන්නවා. එතකොට ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයේ පෙන්වුවේ ඒක මන්ත්‍රයක්. ඒකට කියේ බ්‍රහ්ම මන්ත්‍රය කියලා. අපි මන්ත්‍ර කියපුවහම අපිට මතක් වෙනවා එල්ල ගන්න සූර කෑලි ආරවම යන්නේ නේ. ඒව මොකවත් නෙමෙයි, ධර්මයේ තියෙනවා බ්‍රහ්ම මන්ත්‍රය කියලා. මේක තියෙන මෝර පිරිත. උදේ පාන්දර ඉර උදාවත් එක්කම ඉර දිහා බලාගෙන කියන ගාථ දෙකක් තියෙනවා. උදේචයන් චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පටවිප්ප භාසෝ තන්තන් නමස්සාමි හරිස්සවන්නම් පටවිප්ප භාසං තයජ්ජ ගුත්තා විහරේමු දිවසං. ඒකේ තමන් තමන්ට ආරක්ෂාවක් අදිෂ්ඨාන කරනවා. උදේචයන් චක්කුමා ඒක රාජා. ඒක රාජා කියන්නේ ලෝකේටම ඇස් පහල කරන එකම රජු සූර්යා. දැන් අපිට ඇස් පෙවුණත් එළිය නැත්නම් පේනවද? සූර්යා ලෝකේ දැන් නෙමේ ලයිට් ඔක්කොම මේ වර්තමාන්නේ ඉස්සර ඔක්කොම සෙල්ලම් ඉරේලියත් එක්ක තමයි. රෑ වෙනකොට මහා කට කරවලයි අන්ධකාරයි. එතකොට සූර්යා ලෝකයේත් ඇස් පෙවුණත් අපිට රූප පේන්නේ මේ වැඩ ඔක්කොම පටන් ගත්තේ උදේ අරුණෝදයත් එක්ක. උදේ පාන්දර නැගිටලා මිනිස්සු වැඩ ටික පටන් ගත්තා. එතකොට උදේ ඉර උදා වෙනකොටම ඉර දිහා බලාගෙන අදිෂ්ඨානයක් කරගන්නවා. උදේචයන් චක්කුමායක රාජා ලෝකයාටම ඇස් පහල කරන එකම රජු උදෑසනින් සූර්යා පහල වෙනවා. හරිස්සවන්නෝ පටවිප්ප බහසෝ ලෝකේටම රන්වන් රැස් විහිදෝන. ලෝකේම රන්වන් රැසින් බබලවනවා. තන්තන් නමස්සාමි හරිස්සවන්නම් පටවිප්ප බහසං. ඒ ලෝකේම බබලවන ලෝකේටම රැස් විහිදවන සූර්යාට තන්තන් නමස්සාමි මගේ නමස්කාරි වේවා. තයජ්ජ ගුත්තා විහරේමු දිවසං. අනේ අද දවල් කාලි පුරාම මට කිසිම කරදරයක් බාධාවක් අවහිරයක් අනතුරක් නොවි අද දවසේ වැඩ කටයුතු ටික මට කරගන්න ලැබේවා කියලා අදිෂ්ඨානයක් කරගන්න. ඔන්න උදේම කරන අදිෂ්ඨාන. හැබැයි එහෙම අදිෂ්ඨාන කරාට ආරක්ෂාව හැදෙන ආරක්ෂිත ගාතාව තමයි ඊළඟ එක. ඒකෙන් තමයි ආරක්ෂාව. ඊ බ්‍රාහ්මනා වේද ගුහ සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මම් පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා. ඔය ගාතාව මහා බලවත් ගාතාව. මේ බුද්ධ ශාසනය තුල බුද්ධ ශක්තිය, ධර්මයේ ශක්තිය, බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේම ශක්තිය, රහතන් වහන්සේලාගේ, පසේබුදුවරු, ඔය ඔක්කොම එකතු වෙච්ච බලවත්ම ගාථාව. ඒ බ්‍රාහ්මණා වේද ගුහ සබ්බ ධම්මේ මේ විශ්වයේ සියලු ධර්මයන් අවබෝධ කරගත් බුදුවරු පහළ වුණාද තේමේ නමෝ ඒ සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා කියලා. සියලු බුදුවරුන්ට, එක බුදු කෙනෙකුට නෙමෙයි, සියලු බුදුවරු සිහි කරලා හිතෙන් වඳිනු. තේච මම් පාලයන්තු ඒ සියලු බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශක්තියෙන් අද දවස පුරාම මාව
ආරක්ෂාවේවා කියලා තමන් තමන්ට ආරක්ෂාවක් අදිෂ්ඨාන කරන. නමත්තු බුද්ධාන මේ විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. නමත්තු බෝධිය ඒ බුදුවරුන්ගේ බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරය වේවා. අපි දන්නේ ඔය නවාරහදි බුදුගුණ විතරක් නෙමෙයි තේ සත්‍ය ඥාන සූවිසි ප්‍රත්‍ය ඥාන දස බල ඥාන විසරද ඥාන සියලු බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරය වේවා. නමත්තු බෝධිය නමෝ විමුක්තාන විමුක්තියට පත් වෙච්ච බුදුවරු පසේ බුදුවරු රහතුන් මේ සියලු දෙනාට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තිය ඒ විමුක්ති මාර්ගයට නිවන් මගට ආර්ය අෂ්ටාංගික මාර්ගයට මගේ නමස්කාරය වේවා කියලා උදේ පාන්දරින්ම අදිෂ්ඨාන කරනවා. ඕක තමයි අපිට බුදුහාඳුරෝ පෙන්නපු බ්‍රහ්ම මන්ත්‍රේ. බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට ආරක්ෂාවක් අදිෂ්ඨාන කරගෙන තුනුරුවන්ගේ ආරක්ෂාවෙන් තමන් ආරක්ෂා වෙන හැටි. ඊළඟට ඉර බහිනවා. දැන් රෑ වෙනකොට ඉර බැහැලා යනවනේ. ඉර බහිනකොට බහින ඉර දිහා බලාගෙන ওই වගේම ગાත දෙකක් කියන. හවසට කරවල වැටෙනකොට මේ ඉර දිහා බලාගෙන ગાත දෙකක් කියනවා. අපේචයන් දැන් අරක පටන් ගත්තේ උදේචයන්. උදෑසන. ඊළඟට කියන අපේචයන් චක්කුමායික රාජා. මේ ලෝකයේට මැස් පහල් කරපු සූර්යා බැස යනවා. හරිස්සවන්නෝ පටවිප්ප බහසෝ ලෝකයේටම රන් රන් රැස් විහිදෝලා ලෝකයෙන් බබලෝලා බැස යනවා. තන්තන් නමස්සාමි හරිස්සවන්නම් පටවිප්ප බහසං. ඒ ලෝකයේටම රැස් විහිදෝපු ලෝකයෙන් බබලෝපු සූර්යාට මගේ නමස්කාරය වේවා. තයජ්ජ ගුත්තා විහෙරේමු රත්ති. අනේ අද රාත්‍රී කාලේ මේ අන්ධකාරේ මට කිසිම කරදරයක් අනතුරක් උපද්ද්‍රවයක් මේ රෑ පහන්වන තුරු මට නොවේවා කියලා තමන් තමන්ට ආරක්ෂාවක් අදිෂ්ඨාන කරගන්න. ඒ ආරක්ෂාව පිහිටන්නේ අර ගාතාවේ. ඊ බ්‍රහ්මනා වේද ගුහ සබ්බ ධම්මේ තේ මේ නමෝ තේච මං පාලයන්තු. නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා කියලා ඒ ගාතාවෙන් ආරක්ෂාව පිහිටව ගන්න. උදේට කියන ගාත දෙකයි හවසට ගාත දෙක උච්චරයි. බුදුහාඳුරු පෙන්වුවා මේක බුද්ධ ශාසනයේ පුදුමාකාර ආරක්ෂාව. බලන්න අද ගිහිල්ලා පිරිත් පොතේ තියෙනවා ගාත හතර ඔක කටපාඩම් කරගන්න ලේසි. එතකොට මේකේ හරි ලස්සන කතාවක් තියෙනවා. බුදුහාඳුරු මේක දේශනා කරන්න හේතුනේ ඒ කාලේ ඒක නිදාන කතාව කියලා තියෙනන හේතු වෙච්ච කතාව. ඒ හේතු වෙච්ච කතාව තමයි බුදුරජාන් වහන්සේ ළඟ ඉතින් රාජ පවුල් වල සීටු පවුල් වල බොහොම තරුණ වයසේ එක එක වයස් වල ස්වාමීන් වහන්සේලා පැවිදි වුණානේ. රජ පවුලක බොහොම ලස්සන රාජකුමාරයෙක් සියලු සැප සම්පත් අතහැරලා පැවිදි වුණා නිවන් දකින්න. උන්වහන්සේ බොහොම ලස්සනයි. උන්වහන්සේ පිණ්ඩපාත යනකොට චුට්ටක් බේරෙන්න අමාරුයි. කාගෙන්ද? ගෑනුන්ගෙන්. දැන් පිණ්ඩපාත යනකොට මේ හාමුදුරන්ට ඉතින් උසුළු විසුළු කරනවා ඇස් ගහනවා හරි කරදරේ. ඒ කාලේ හැම ඒවා තිබිලා තියෙනවා. ඉතින් මේ හාමුදුරුත් ඉතින් ලස්සනයි. අනේ පිණ්ඩපාත යනවා. දවසක් පිණ්ඩපාත යනකොට ওই වගේ දැන් මේ හාමුදුරුව පස්සෙන්ම එනවා දාන බෙදන්න වගේ එනවා hina වෙනවා ඇස් ගහනවා. මේ හාමුදුරන් දැන් මේක කොහොම ගිහිල්ලා වැදුනා මේක බොක්කටම. හාමුදුරන්ටත් ආයි ඉතින් හුණියමක් වැදුනා වගේ නේ. දැන් භාවනා කරගන්න බෑ. දැන් බුදුන් වඳින්න ගියාම මතක් වෙනවා. භාවනා කරගන්න බෑ. දැන් මේක ලොකුවට ඔළුවට වදයක්. පැවිදි උනේ සියල් අතහැරලා ඇත්තටම නිවන් දකින්න. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහින් කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාව බේරගන්න කිව්වා. මං රජ පවුලක කෙනෙක්. මං සියලු සැප සම්පත් අතහැරලා නිවන් දකින්නමයි පැවිදි උනේ. නමෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ හිතට ලොකු වද දෙන දෙයක් තියෙනවා කිය. මොකද්ද? කාන්තාවක් සිහි වෙනවා කිය. මට ඒක අමතක කරගන්න බෑ කිය. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව රාගය කියන්නේ ගින්නක් කියව. ඕක මොකද්ද කියලා ඇහුවා. තථාගතයන් වහන්සේ සසරේ පාරමී පුරනකොට අවුරුදු 700ක් රැකපු බෝසත් කෙනෙක් හැටියට බෝසත් මොණරෙක් හැටියට අවුරුදු 700ක් ගුණධර්ම රැකගෙන පාරමිතා පුරාගෙන ඉඳලා කාන්තාවක් නිසා ඒක නැති වෙලා අමාරු වැටුණා කියෝ. අවුරුදු 700ක් රැපු ගුණධර්මන් නැති වුණා කියෝ. ඕක මොකද්ද කියෝ?
එහෙම කියනකොට භික්ෂුන් වහන්සේලා කියා හිටියා අනේ ස්වාමීනි අතීත කතාව අපිට දේශනා කරන්න කියලා. අන්න එතකොට තමයි බුදුහාඳුරේ මෝර පිරිතට අදාළ අතීත කතාව දේශනා කරේ. මේකේ තියෙන්නේ ඒ කාලේ ওই බරණැස මේ ඒ බරණැස රජ පවුල අදටත් කියන්නේ බ්‍රහ්මදත්ත. ඒනේ එහෙම නැතුව මේ මැරෙන්නේ නැති රජෙක් නෙමෙයි. අහලා ඇති හැම දේශනාවකමනේ ඒ කල බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් කියපුවාම හිතෙනවා ඉතින් මේ රජා මැරෙන්නේ නැද්දෝ කියලා හිතෙනවා. ඒ රජ පවුල දැන් අදත් ඒ කවුරු හරි බරණැස රජ වෙනවා නම් එයාට දෙන්නේ බ්‍රහ්මදත්ත. අදත් ඉන්නවා. පිළිගන්න නැති වුණාට ඉන්නවා. පරණ රජ මාලිගාවක් තියෙනවා. ඒ පරපුරේ කෙනෙක් අදත් ඉන්නවා. හැබැයි රටේ පිළිගැනීමක් නැහැ. නමුත් ඒ ප්‍රදේශයේ මිනිස්සු පිළිගන්නවා. එතකොට බුදුහාමුදුරන්ගේ කාලේ ඊට පෙර කල්ප ගණන් ඉඳන් ආපු දඹදිව බරණැස පාලනය කරපු රජ පරම්පරාව. එතකොට ඒ කාලේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කරගෙන හිටියා. ඔහොම ඉන්නකොට අපේ බෝසතාණන් වහන්සේ සසරේ පාරමී පුරාගෙන එනකොට හොඳට පින් කරගෙන පාරමී පුරාගෙන ඇවිල්ලා දෙව්ලොව හිටියා. දිව්‍ය ලෝකෙන් චුත වෙනකොට පෙර සසරේ කරපු අකුසලයක් බලවත් වුණා. අකුසලයක් බලවත් වෙලා ආයි බෝසතාණන් වහන්සේලා සසරේ පාරමී පුරනකොට කෙලෙස් සහිතව යන ගමනක් තියෙන. අකුසලයක් බලවත් වෙලා ඉපදුනා තිරිසං යෝනිය. මොනරියෙකුගේ කුස පිළිසිඳ ගත්තා. මොනර බිත්තර දානකොට රත්තරම් පාට බිත්තරයක්. සසරේ සීල් රැකපු පාරමී පුරාගෙන යන බෝසතාණන් වහන්සේ අකුසලයකින් තිරිසං යෝනියක ඉපදුනාට අර පැටව බිත්තර කඩාගෙන පැටව ගොඩක් එළියට එනකොට මේ රත්තරම් පාට බිත්තරෙක් ආපු මොනර පැටිය රත්තරම් පාට මොනරේ රන්වන් පාට මොනරේ අනිත් මොනරු වගේ නෙමේ පුදුම ලස්සනක් රත්තරම් පාටයි පෙනුම. එතකොට මේ මොනර ටික ටික දැන් මේ ලොකු වුණා. අනිත් මොනරුන්ට වඩා ටික කාලයක් යනකොට වේගෙන් විශාල වුණා. රිය සකක් තරම් විශාලයි කියලා. පිල් විදහා ගත්තාම කරත්ත රෝදයක් තරම් විශාල ලස්සනට පිල් විදහා ගන්නවා කියන රත්තරම් පාටට. මේ මොනරා අර හංචුවත් එක්ක ඉතින් හිටියා. ඉඳලා දවසක් පියාඹගෙන ඈතට පියාඹගෙන ගියා. ගිහිල්ලා විලකින් වතුර බොන්න විලකට එබුණා. එබෙනකොට අර වතුරෙන් තමන්ගේ රූපේ ඡායාව දැක්ක කැඩපතෙන් දකිනවා. එතකන් දැකලා තිබ්බේ නැහැ තමන්ට තමන්ව පේන්නේ නැහැ. දැන් අපිට කණ්ණාඩිය ළඟට යන්න එපා. අපිව බලාගන්න. මේ මොනරා දැක්කා අර විලෙන් තමන්ව දැක්කා. දකිනකොටම සසර පාරමී පිනත් එක්ක බයක් ඇති වුණා. රත්තරම් පාටයි. ලස්සන ශරීරයක් මට තියෙන්නේ. මේ මං සසරේ පුරපු පින. හැබැයි අනිත් මොනර රංචු අනිත් පිරිස මං වගේ නෙමෙයි. පාටින් වෙනස්. ඊළඟට මං වගේ කෙනෙක් ඇස ගැටුනොත් මිනිස්සෙකුට කාට හරි රාජපුරුෂයෙකුට හරි මට අනතුරක් වෙන්න පුළුවන්. ඒ මොහොතේම තීරණය කරා මම රැළෙන් වෙන් වෙලා තනියෝ වාසය කරන්න ඕනේ. මට අනතුරක් වෙන්න පුළුවන් කියලා. එදාම මේ මොනර පියාඹගෙන කන්දෙන් කන්දට පියාඹගෙන හිමාල කඳු මුදුනටම පියාඹගත්තා කියන. බොහෝ දුරක් පියාඹගෙන කැලෙන් කැලේට කන්දෙන් කන්දට ගිහිලා යන්තම් හිමාලේ කන්ද මුදුනටම නැගගත්තා. දැන් මේ බෝසත් මොනරා හිමාල කඳ මුදුනේ ඉන්නේ. මේ මොනරා සසර පාරමී පුරන මේ බෝසතාණන් වහන්සේට සසර පිනට කතා කරන්න පුළුවන් හැකියාව ලැබුණා. මේ මොනරට පෙර ජාති ස්මරණ ඥානය තියෙනවා. මේ මොනරා මොකද කරන්නේ? උදේ පාන්දරින් අර වගේම තමන් මේ මහ වනාන්තරයේ ඉන්නකොට ආරක්ෂා වෙන්නේ ඔය ගාත දෙකෙන්. උදේ පාන්දර කන්ද මුදුනට නැගලා ඉර දිහා බලාගෙන ගාත දෙකක් කියන මොනරා. උදේචයන් චක්කුමායේක රාජා හරිස්සවන්නෝ පටවිප්ප බහසෝ තන්තන් නමස්සාමි හරිස්සවන්නම් පටවිප්ප බහසං තයජ්ජ ගුත්තා විහරේමු දිවසං ඒ බ්‍රහ්මණාවේද ගෝ සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානන් නමත්තු බෝධියා නමෝ විමුක්තානන් නමෝ විමුක්තියා කියලා ওই ગાත දෙක ඉර දිහා බලාගෙන කියලා තමන් තමන්ට ආරක්ෂාවක් අදිෂ්ඨාන කරගන්න. ඒක කොච්චර ආරක්ෂාවක්ද කියන්නේ කවමදාවත් ඊට පස්සේ ගොදුරු හොයාගෙන පියාඹගෙන යනවා කියලා. ගහක අත්තක්වත් ඇඟට වැටලා නැහැ කියලා.
හුලඟකින්වත් කිසිම හානියක් නැහැ කියන. ගහක අත්තක් වැටුණත් මොනරා ළඟට ඇවිල්ලා අත්ත පැත්තකට විසිනවා කියන. එච්චර ආරක්ෂාවක් කියන මේ ගාතාව. ඊළඟට මේ මොනරා රාත්‍රී කරවල වැටෙනකොට පියාඹගෙන ඇවිල්ලා කඳ උඩට ඇවිල්ලා එක ගහක් තියෙන ওই ගහේ වහනවා. ඒ ගහේ වහලා ඉර බහින දිහා බලාගෙන අර අනිත් ගාත දෙක කියනවා. අපේචයන් චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පටවිප්ප භාසෝ තන්තන් නමස්සාමි හරිස්සවන්නම් පටවිප්ප භාසං තයජ්ජ ගුත්තා විහෙරේමු රත්තිං ඊ බ්‍රාහ්මනා වේද ගෝ සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා කියලා ওই ගාත දෙක කියලා රාත්‍රී අර ගහේ නිදාගන්න කිසිම අනතුරක් නැ කොලයක්වත් ඇඟට වැටෙන්නේ නැහැ කිය. එච්චර ආරක්ෂාව. දැන් මෙහෙම මේ බෝසත් මොනරා මෙහෙම ඉන්නකොට දැන් ඔහොම ගෙවිලා ගියා. පොඩි කාලයක් නේ මේ කාලේ දීර්ඝ ආයුෂ ති මිනිස්සුන්ට දීර්ඝ ආයුෂ තිබ්බ කාලයක්. අවුරුදු 700ක් කිසිම අනතුරක් උපද්‍රවයක් නැතුව මේ බෝසත් මොනරා වාසය කරා කිය. දැන් අවුරුදු 700ක් මෙහෙම අවුරුදු 7 දැන් කාලයක් කොහොම යනොත් කිසිම කරදරයක් නැහැ බෝසත් මොනර අර කැලේ වාසය කරන. ඔහොම ඉන්නකොට බරණැස බ්‍රහ්මදක්ත රජුරුවන්ගේ විසව අග විසව හීනියක් දැක්කා. රත්තරම් පාට මොනරෙක්ගේ බණහන් බණහනො රත්තරම් මොනරෙක්ගේ බණහන් ආසාවක් ඇති වුණා. ඒ වෙලාවේ ඒ කාලේ විශ්වාසයක් තිබිලා තිනවා රත්තරම් පාට මොනරෙක්ගේ මස් කෑවොත් හැමදාම ඉන්න පුළුවන් කියලා. ඒ මිනිස්සු එක එක විශ්වාස තියෙනනේ. ඒ කාලේ රජුරවන්ටත් මෙහෙම ආසාවක් නිකන් කට කතාවක් තිබිලා තිනවා හැමදාම රජා වෙලා ඉන්න මැරෙන්න නැතුව. ඔය අතරේ දැන් දේවිය උදේ රජුරවන්ට කිව්ව රජතුමනි මං හීනියක් දැක්ක. දැන් දරුවෙකුත් ලැබෙන්න ඉන්නවා. කිව්ව රජතුමනි මට දොළ දුකක් උපන්න. ද වැඩේ ඉෂ්ට කරගන්න ලේසියිනේක නිකන් හීනියක් කියනවට වැඩි මට දොළ දුකක් උපන්න කිය. රජ්ජුරු ඇහුව මොකද්ද දේවිය ඕන දෙයක් කියන්න කිය. මට රත්තරම් පාට මොනරෙක් ඕන කිය. රත්තරම් මොනරෙක්ගෙන් බනහන්න ආසයි කිය. මං හීනෙන් දැක්ක මට ඒකම ඕන කිය. රජ්ජුරුව බැලුවා ඉවරයි දැන් කරන්න පුළුවන් දෙයක්ද මේ. රාජ සභාවම රැස් කරලා රජ්ජුරුව කිව්වා දේවියට දොළ දුකක් ඉපදිලා. රත්තරම් පාට මොනරෙක්ගෙන් බනහන්න මුළු අමාත්‍ය මණ්ඩලය ඔක්කොම කිව රජතුමනි ඕක හීනයක්. කොහෙද ඇහුව රත්තරම් මොනරු ඉන්නේ බන කියන මොනරු. ඕවා මේ හීන කීව. නෑ නෑ එහෙම හරියන්නේ නෑ කීව. මොනරෙක් රත්තරම් පාට කරලා හරි දැන් මේක කරවන්න වෙනවා කීව. දොළ දුකක්නේ. ඊට පස්සේ හජ්ජුරෝ කල්පනා කරලා කල්පනා කළා. ඊට පස්සේ අමාත්‍යවරු කිව රජතුමනි අපි වැද්දු ගෙන්නලා වැද්දන්ගෙන් අහලා බලමු කීව. ඒ අයනේ කැලේ ඉන්න සත්තු ගැන දන්නේ. රජ්ජුරුව මොකද කරේ මුළු දඹදිවම ඉන්න එක එක මහා වනාන්තර ඇසුරු කරගෙන ඉන්න වැදි කණ්ඩායම් රැස් කරා මාලිගාවට. රැස් කරලා වැද්දන්ගෙන් ඇහුවා උඹලා දැකලා තියෙනවද ඇහුවා ওই කැලේ මෙච්චර කල් ජීවත් වෙනකොට රත්තරම් මොනරු දැකලා තියෙනවද ඇහුවා. වැද්දෝ කිව්වා නෑ අපි නම් දැකලා නෑ කවදාවත් දැකලා නෑ අපි පරම්පරා පිටින් මේ කැලෑවල් වලම තමයි කිවා ඉන්නේ. අපි ජීවත් වෙන්නේ කැලේ දඩේමෙන්. හැබැයි අපි ওই රත්තරම් මොනරු දැකලා නෑ. එතකොට එක වැද්දෙක් කිව්වා රජතුමනි අපි කවුරුත් දැකලා නැහැ. හැබැයි අපේ තාත්තගේ කාලේ මේ සීයලගේ කාලේ මෙහෙම කට කතාවක් තියෙනවා. හිමාල වනාන්තරේ රත්තරම් මොනරෙක් ඉන්නවා කියලා කතාවක් තියෙනවා. කවුරුත් දැකලා නැහැ කිව්ව. රජ්ජුරුව කිව්වා මේ වෙලේම එහෙමනම් උඹට බාරයි කිව්වා. මම රන් කහවණු දෙනවා කිය මෙච්චර ගම්වරයක් දෙනවා කිය මෙච්චර තෑගි භෝග දෙනවා. කොහොම හරි ගිහිල්ලා ඒ මොනරා ඉන්නවනම් හොයාගෙන මට තොරතුරු කියන්න කියලා. හොඳයි රජතුමනි කියලා දැන් මේ වැද්දට පැවරුව වැඩි. වැද්ද දැන් ඔහොම ඇවිදගෙන ගිහිල්ලා දැන් ඔන්න කැලෙන් කැලේට යනවා මොනරා හොයාගෙන. ඔහොම ගිහිල්ලා හිමාල වනාන්තරයට ගියා. කන්දෙන් කන්දට දැන් ඇවිද වැද්දා කැලේ ඇවිද ඔහොම ගිහිල්ලා කාලයක් ඇවිදිනකොට හදිස්සියෙම ඇස ගැටුණා රත්තරම් මොනරා පියාඹගෙන යනවා. පියාඹගෙන යනවා ඇස ගැටුණා. හැංගිලා බලාගෙන හිටියා හරියට හරි රත්තරම් පාට මොනරා. එහෙම ආව ඇවිල්ලා රජතුමාට කිව්ව රජතුමනි මොනරා ඉන්නවා කියෝ. රත්තරම් මොනරේ හිමාලේ ඉන්නවා කියෝ. රජ්ජුරුව කිව්වා එහෙමනම් කොහොම හරි ගිහිල්ලා පණ පිටින් බැයි නම් මරලා හරි ගෙනින් කියෝ. රත්තරම් මොනරා.
රජ්ජුරුවන්ට ආසයි මස් කන්න. දේවියට ඕනේ පණ පිටින් බණහන්. දැන් මරලා හරි ගෙනෙන් කිව අල්ලගෙන ඉන්න බැයින. ඊට පස්සේ දැන් වැද්දා ගියා. ගියා හොඳට දුනු ඊතල අරගෙන කැලේම ඉන්න හොඳ ඉලක්කෙට විදින්න පුළුවන් වැද්දා. ඊතල ටිකක් අරන් හොඳට හරියට හදාගෙන දුනු ඊතල මදු තියෙන ඔක්කොම සෙල්ලම් ටික ඔක්කොම බඩු ටික අරන් ගියා. කැලෙන් කැලේට නැගලා නැගලා කොහොම හරි අර කැලේට ගිහිල්ලා දැන් මොනරයි ඉන්න තැන හොයාගත්තා. මොනරයි ඉන්නව හරියට මෑත. මොනරට ඉලක්ක කරලා මද්දක් තියෙනවා. සතේකට හරියට ගැහුවොත් කවදාවත් ජීවිතේ වැරදිලා නැහැ. මොනරයි ඉන්නව දැක්ක හරියටම මද්ද අරගෙන ගැහුව මොනරට. ඒ මද්ද කෙලීම ගිහිල්ලා මොනර ළඟටම ගිහිල්ලා පැත්තකට හැරිලා ගහකට වැදුනා. පුදුමෙන් පුදුමයට පත් වුණා. කවදාවත් මට වැරදිලා නැහැ. මගේ ශිල්පේ. ඇයි මේක වැරදුනේ? ඊට පස්සේ ආයෙමත් මද්ද අරගෙන මතුරලා ගැහුවා. මන්තර තිබිලා තිනවා. ඉස්සර ওই සත්තු වලන මන්තර තිබිලා තියෙනවා. ඔබ අහලා තිනු ওই අලි මන්තර එහෙමනේ. ඉස්සර තිබ්බකින් උදේනි රජුරවන්ට අලි මේ ඇත්තු දමණය කරන මන්තරයක්. ඒ මන්තරෙන් මතුරලා වීණා වයනකොට කැලේ ඉන්න ඇත්තු එනවා කියන. ඒ නිසා උදේනි රජුරවන්ට ඇත් සේනාවක් හිටියා කියලා තියෙනවා. ඒ වගේ ඒ සත්තුන්ට ওই මන්තර තිබිලා තියෙනවා. එතකොට දැන් මන්තරේ මතුරලා ගැහුවා මද්ද. මොන මන්තරේද මද්ද ගිහිල්ලා පැත්තකට වදිනවා. ඊට වැඩි ආර ගාථාවේ බලය ආරක්ෂිත. අල්ලන්න උපක්‍රම ගැහුවා ගැහුවා බෑ. ඊට පස්සේ කල්පනා කරා මරලා හරි මට ගේන්න කිව්වේ. ඊතලේ අරගෙන හරියටම හිටියා අත්තට එනකම්. හැංගිලා හිටියා. ඉඳලා ඉඳලා මොනරා පියාමගෙන ඇවිල්ලා රත්තරම් මොනරා බෝසත් මොනරා අර අත්තේ වහනකොට හැංගිලා ඉඳලා හරියටම ඉලක්ක කරලා ඊතලෙන් විද්දා. කෙලින් ගිය ඊතලේ මොනරා ළඟටම ගිහිල්ලා හැරිලා ගහේ වැදුනා. පුදුමෙන් පුදුමයට පත් වුණා. කවදාවත් මගේ ඉලක්කයක් වැරදිලා නැහැ. ඇයි මේ ඊතලේ හැරුනේ? මේක නම් මහ පුදුමයි. ඊට පස්සේ වැඩි අතහැරියේ නැහැ. මොනරාට ඉලක්ක කළ ඊතල තියෙන ඊතල ටික ඔක්කොම විද්දා. විදින හැම ඊතලයක්ම මොනරා ළඟට ගිහිල්ලා හැරිලා යනවා. ඒ වෙලේ කල්පනා කරා මේක නම් වැඩි හරියන්නේ නැහැ. දැන් කැලේට වෙලා කල්පනා කරා මේ මොනරා රැකෙන්නේ කොහොමද? මේ මොනරාට මන්ත්‍රයක් වැඩ කරන්නෙත් නැහැ. මදු ගැහුවා හරියන්නෙත් නැහැ. ඊතල වලින් විද්ද හරියන්නෙත් නැහැ. කිසිම ක්‍රමයකට මොනරා අල්ලන්න බෑ. ඊට පස්සේ කල්පනා කරා මොනර අල්ලන්න බැරි හේතුව මං හොයන්න ඕන කියලා. ඔන්න බලන්න ස්වභාවය. කෙනෙක් යම් ඉලක්කයක් පිට යනකොට එයා ඒ වැඩේ අතාරින්නේ. දැන් මොකද කරේ? මොනරව අධ්‍යයනයක් කරා ඊට පස්සේ. ඇයි මොනරව අල්ලන්න බැරිය? මොනර උදේ පාන්දර අර ගහ උඩට ඇවිල්ලා කඳ මුදුනේ ඉර දිහා බලාගෙන ගාත දෙකක් කියන. ඕක අහගෙන හිටියා. හැංගිලා අහගෙන හිටියා. හවස් වෙනකන් හිටියා. හවසටත් මොනරවයි පියාමගෙන වටේ ඇවිදගෙන ගියාට ආයිත් එතනට ඇවිල්ලා ඉර දිහා බලාගෙන ගාත දෙකක් කියන. වැද්දා ඔහොම මොනරගේ චර්යා රටාව හොඳට අධ්‍යයනය කරලා තේරුම් ගත්ත කාරණා දෙකක්. ඒ තමයි එකක් තමයි මේ මොනරා ඉන්නේ තනියම. කොහේවත් කැලේ මොනරියක් පේන්න නැහැ. සෙබඩක් පේන්න නැහැ. එහෙමනම් අනිවාර්යෙන් මේ මොනරා බ්‍රහ්මචාරී මොනරෙක්. තනියම ඉන්නේ. අන්න එතනින් ආරක්ෂාවක් තියෙනවා. ඔය උදේ පාන්දර මොකද්ද ගාථා දෙකක් කියනවා ඉර දිහා බලාගෙන. ඔන්න ඔය ගාථාවිනුත් ආරක්ෂාවක් හැදෙනවා. වැද්දට තේරුණා මෙන්න මේක තමයි මොනරා අල්ලන්න බැරි හේතු. එකක් වැද්ද බබසර රකින්න බ්‍රහ්මචාරී තනියෙන් ඉන්නේ. ඊළඟ එක තමයි අර ගාථා දෙක. ගාථා දෙක නවත්තන්න බෑනේ. වැද්ද කල්පනා කරා දෙන්නම් වැඩි බ්‍රහ්මචර්යාවට දෙන්නම් කියලා බැස්සා කැලින් පල්ලෙහාට. බැහැලා කැලේ ඇවිදලා හොඳ පේනුම තියෙන මොනරියක් අල්ලගත්තා. සෙබඩක් අල්ලගත්තා. අල්ලගෙන අරගෙන ගෙනිච්චා වැද්දන්ගේ සත්තු පුහුණු කරන තැන් තියෙන. වැද්ද ඔය පුහුණු කරන වැද්දන්ට තියෙනවා සත්තු අල්ලගත්තට පස්සේ පුහුණු කරගන්න පුළුවන් ක්‍රම. ගෙනිහිල්ලා පුරුදු කෙරෙව්වා. ඒ පුරුදු කරනකොට ඔබ දැකලා ඇති ඔය සමහර සත්තු සමහරලාට අප්පුඩිය ගහනකොට නටනවා. එක එක සංඥාවක් දීපු ගමන් දඟලනවා, කෑ ගහනවා. ඉතින් ඔය වගේ සත්තුන්ව පුරුදු කරන. දැන් ඔය වඳුරන් මෙහෙම වඳුරු සෙල්ලම් ඔය සත්තු අතර ගියාම අලින් වෙයි දන්නේ.
හිටගන්න කිව්වම හිටගන්නවා පෙරලෙන්න කිව්වම පෙරලෙනවා හොඬ වැල උස්සන්න කිව්වම උස්සනවා සත්තුන්ව පුරුදු කරන්න පුළුවන් ඒ වගේ මේ සෙබඩ හොඳට පුරුදු කරා අසුරක් ගහනකොට මෙහෙම කරලා අසුරක් ගහනකොට හඬලන්න පුරුදු කරා ඊට පස්සේ අප්පුඩියක් ගහපු ගමන් නටන්න පුරුදු කරා ඔය විදිහට පුරුදු කරලා ගානට අල්ලගෙන ආව නැග්ග කැලේ උඩට නැගලා ඉවර වෙලා හරියට මාර මොනර වහන අත්තට කෙලින්ම පේන ගහක් මුදුනේ සෙබඩ තිබ්බා තියලා හරියට මෙහා අත්තට මද්ද ගැහුවා මද්ද ගහලා ගානට තියලා හිටියා එනකම් බෝසත් මොනරා උදේ පාන්දර ඉර එළිය වැටෙනකොටම පියාඹගෙන ඇවිල්ලා අත්තේ වැහුවා මේ වැද්දා කල්පනා කරා අර ගාතාවිනුත් ආරක්ෂාවක් එනවා ඔය ගාතාව කියන්න කලින් අල්ලන්න ඕනේ කියලා කියලා මොකද කරේ උදේ පාන්දර දැන් හැංගිලා හිටියා ඉන්නකොට අර මොනර රත්තරම් පාට මොනර පියාඹගෙන ඇවිල්ලා අත්තේ වැහුවා විතරයි වටපිට බල්ලා ඉර උදාවට ගාතාව කියන්න කලින්ම එහෙම අප්පුඩියක් ගහපු ගමන් මේකේ හැඬලුවා ඊට පස්සේ පොඩි මේ අසුරක් ගහපු ගමන් නටන්න පටන් ගත්ත අර ගහ උඩ අවුරුදු 700ක් යටපත් වෙලා තිබ්බ කෙලෙස් මතු වුණා කියලා බලන්න කෙලෙස් වල භයානකම ඒ වෙලාවේ ගාතාවත් අමතක වුණා අවුරුදු 700ක් කියපු ගාතාව අමතක වුණා පියාඹගෙන ආවා ළඟට ඇවිල්ලා රත්තේ වහනකොටම මද්දට අහු වුණා ඇද්ද මද්ද කකුල් දෙකෙන් අහු වුණා එහෙම බෙල්ල පල්ලෙහාට වෙන්න මොනරා අහු වුණාට පස්සේ අල්ලගත්තා අල්ලගෙන ඉදා ගෙනාව රජුරුව ළඟට ගෙනල්ලා රජතුමාට ඉදිරිපත් කරා රජතුමනි මෙන්න මොනරා රත්තරම් මොනරා රජ්ජුරු පුදුමෙන් පුදුමයට පත් වුණා ඇත්තනේ රත්තරම් රත්තරම් පාට ලස්සන මොනරෙක් වැද්දා කිව්වා රජතුමනි මේක මොනරෙක් නෙමෙයි මේක කතා කරනවා කිව්වා මම මහා අපිට හිතාගන්න බැරි කෙනෙක් කතා කරන්න පුළුවන් කිව්වා ඒ වෙලේ රජ්ජුරුවන්ට දේවියගේ දොළ දුකත් අමතකයි රජ්ජුරුව කිව්වා මං අහලා තියෙනවා රත්තරම් පාට මොනරෙක්ගේ මස් කෑවොත් හැමදාම ජීවත් වෙන්න පුළුවන් කියලා මං අද උඹේ මස් කනවා කිය උඹ මරාගෙන ඒ වෙලාවේ බෝසත් මොනර කතා කරා කතා කරලා කිව්වා රජතුමනි මාත් මැරෙනවා නම් මිච්චර රත්තරම් පාටට ඉන්න මාවත් මැරෙනවා නම් මගේ මස් කන කෙනා කොහොමද ඇහුවා හැමදාම ඉන්නේ අන රජුරවන්ට මොලේ පෑදුන ඇත්තනේ ඉන්න මේ මොනර කතා කරන රජුරවන් ඇඟ කිලිපොලා ගියා ඊට පස්සේ රජුරෝ කිව්වා මේක කතා කරනවනේ ඇත්ත කියාපන් කිය කොහොම කවුද ඔය මේ ඇත්ත මොනරෙක්ද කොහොමද කතා කරන්නේ ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කියන උන්වහන්සේට සසර පාරමී පිනෙන් ජාති ස්මරණ ඥානෙති රජුරුවන්ට කිව්ව රජතුමනි මම පෙර දිව්‍ය ලෝකෙ හිටියේ කියෝ මං සසරේ පින් කරගෙන යන කෙනෙක් අකුසලයක් බලවත් වෙලා දෙව්ලොවේ මේ ත්‍රිසං යෝනියක ඉපදුනේ මම මේ විදිහට මහ වනාන්තරයට ගියේ මේ මගේ ස්වරූපයත් එක්ක අනතුරක් වෙන්න පුළුවන් නිසා මම පියාඹගෙන ගියා. අවුරුදු 700ක් පුරා මං හිමාල වනාන්තර මුදුනේ ආරක්ෂා වුණේ මෙන්න මේ ගාථා දෙකෙන් කියලා රජුරවන්ටත් මේ ගාථාව කිව්වා. මේ ගාථා දෙක පාවිච්චි කරන් රජුරු පැහැදිලා අර මොනරා අර කියපු බණ ටික අහලා රජුරුව පැහැදිලා මොනරව නිදහස් කරා. කිව්වා මේ මොනරාව නිදහස් කරලා හිමාලයටම යවන්න. එදා මොනරා නිදහස් වෙලා හිමාලයටම ගියා. ගිහිල්ලා ගුණධර්ම පුරාගෙන හිටියා කියලා. අපේ බුදුරජාන් වහන්සේ ඔන්න ඔය අතීත කතා මේක තියෙන්නේ මෝර පිරිතේ. එතකොට ඔය මෝර පිරිතට අදාළ ජාතක පොතේ තියෙන කතාව තමයි මම ඔබට ඔය කිව්වේ. ඒ කියලා බුදුහාමුදුරුවෝ එදා අර භික්ෂුන් වහන්සේට මතකද හේතු වෙච්ච හාමුදුරු. උන්වහන්සේට කිව්වා භික්ෂුව රාගය කියන්නේ ගින්නක් කියලා. ඒ කාලේ අවුරුදු 700ක් මම රැකපු ගුණ ධර්මත් මේ කාන්තාවක් නිසා අර මේ සෙබඩියක් නිසා මොනුරියක් නිසා නැති වුණයි කියව. අනතුරේ වැටුණා කියව. ඒ නිසා සිහිය උපදව ගන්න, වීරිය වඩන්න කියලා
බුදුරජාණන් වහන්සේ චතුරාරි සත්‍ය ඇතුළත් ධර්ම දේශනාවක් කරා. ඒ භික්ෂුව ඒ මොහොතේ මේ දේශනාව අවසන් වෙනකොට කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වෙනවා. එතකොට අපිට මේකේ වැදගත්ම දේ තමයි මේ ගාථා දෙකේ තියෙන බලය. අදටත් අපි අද ජීවත් වෙනකොට අපිටත් කොච්චර නම් ප්‍රශ්න එනවදනේ. ජීවිතේ මේ බණ ඇහුවට පිංකමක් කරාට මොනවා හරි ධනක් පිනක් කරගෙන ඉන්න උත්සාහ කරාට කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න උත්සාහ කරාට කරදර වලින් අඩුවක් නැහැ මිනිස්සුන්ට. එතකොට අපි වෙන දේවාල ගානේ හතර වටේ ඔළුව ගිනි අරගෙන දුවන එකේ අපිට මේ ධර්මයෙන් තියෙන අපිට ආරක්ෂාව. ඒක තමයි බුදුහාඳුරෝ මේ පෙන්වුවේ ධර්මයෙන්ම තියෙන ආරක්ෂාව. මෙන්න මේ ආරක්ෂාව භාවිතා කරන්න. උදේ හවස පුරුදු කරගන්න. මෝර පිරිතේ තියෙන ওই ગાථා දෙක මතකද දැන්? උදේ පාන්දරට දැන් අපිට ඕක ප්‍රායෝගිකව මේ උදේ පාන්දර ඉර උදාවත් එක්ක නැගිටලා කියන එක බැරි වුණත් අපි කියමු මෙහෙම උදේ නැගිටලා ඇඳේ ඉඳන් නැගිට්ටට පස්සේ ඇඳේ ඉඳන් ওই ગાතාව කියලා ඇඳින් නැගිටිනවා. අපි උදේ කීයට හරි නැගිටලා ගෙදර වැඩ පටන් ගන්නවනේ දවසේ වැඩ ටික උයන්න පියන්න ගෙවල් අතු ගන්න පටන් ගන්න. උදේ පාන්දර නැගිටපු ගමන් හිතනවා උදේචයන් චක්කුමා ඒක රාජා හරිස්ස වන්නෝ පටවිප්ප භාසෝ තන් තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප භාසං තයජ්ජ ගුත්තා විහරේම දිවසං. ඒකේ තේරුම තමයි ලෝකයාටම ඇස් පහල කරන සූර්යා උදෑසනින් පහල වෙන ලෝකේම රන්වන් රැසින් බබලවනවා ලෝකේටම රැස් විහිදවන ඒ සූර්යාට මගේ නමස්කාරය වේවා. අද දවල් කාලේ පුරා මේ සූර්යාලෝකයත් එක්ක මං ගොඩාක් වැඩ කටයුතු අපිට තියෙන වැඩ ටිකම හිතන්න උදේ ඉඳන් වුණා පිහිනවා ඔබට ගෙවල් වල ඇති දරුවන්ගේ වැඩ ඇති රසාවල්ට යන්න ඇති ගෙවල් අස්පස් කරන්න තව ගමන් යන්න ඔය ඔක්කොම වැඩ ටික දවල් ඉරේලියත් එක කරගත්. ඒ නිසාද දවස පුරා මට කිසිම කරදරයක් බාධාවක් අනතුරක් නම් නොවේවා කියලා තමන් තමන්ට ආරක්ෂාවක් අදිෂ්ඨාන කර. එහෙම කරලා ඒ ආරක්ෂාව පිහිටන ගාතාව තමයි මේ බ්‍රාහ්මණා වේද ගුහ සබ්බ ධම්මේ. මේ විශ්වයේ සියලු ධර්ම අවබෝධ කරගත් බුදුවරු වැඩ හිටියද තේ මේ නමෝ ඒ සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. තේච මම් පාලයන්තෝ ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශක්තියේ මාව ආරක්ෂා වේවා කියලා තමන් තමන්ට ආරක්ෂාව තමන්ම අදිෂ්ඨාන කරනවා. නමත්තු බුද්ධාණං සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. නමත්තු බෝධියා ඒ බුදුවරුන්ගේ බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තාණං විමුක්තියට පත්වෙච්ච බුදු පසේ බුදු මහරහතුන්ට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තියා කියන විමුක්ති මාර්ගයට නිවන් මගට ආර්ය අෂ්ටාංගික මාර්ගයට මගේ නමස්කාරය වේවා කියලා උදේ පාන්දර දවසේ වැඩ ටික පටන් ගන්න. ඒ වැඩ ඔක්කොම කරලා රෑ නිදා ගන්න යනකොට ඊට බහිනකොට නෙමෙයි අපි නම් නිදියන්නේ නේ. ඈ මහරෑ 12ක් පහු වෙලා නිදියන්නේ වැඩිපුර නේ. එතකොට කීයට හරි නිදා ගන්න වෙලාවට අපි හිතනවා අපි ප්‍රායෝගිකව හිතමුනේ අපිට පුළුවන් වෙලාවට එතකොට අපි මේ වෙලාව බල බල කරන්න බැරි වුණා නිදා ගන්න වෙලාවට ඇඳේ ඉඳගෙන හරි සිහි කරනවා අපේ චයන් චක්කුමා ඒක රාජා ඊට දැන් බැහැලා ගිහිල්ලා කරවල වැටලා තියෙන හරිස්ස වන්නෝ පටවිප්ප බහසෝ තන් තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප බහස තයජ්ජ ගුත්තා විහරේ මුරත්ති. අනේ අද රාත්‍රී කාලේ මේ රෑ පහන්වන තුරු මට කිසිම කරදරයක් බාධාවක් අනතුරක් නැතුව හොඳට නිදාගෙන උදේ අවදි වෙන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරගන්න. නිින්දෙන්වත් මට අනතුරක් උපද්‍රවයක් නොවේවා කියලා හිතාගන්න. ඒ හිතාගෙන ආරක්ෂාව හිතනවා ඊ බ්‍රාහ්මණා වේද ගුහ සබ්බ ධම්මේ. තේ මේ නමෝ තේච මම් පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා කියලා ওই ગાතාව කියලා නිදාගන්න. ඔන්න ආරක්ෂාව ධර්මයේ තියෙන ඔකට බ්‍රහ්ම මන්තරය කියලා පෙන්නේ. ඒ තරම් ආරක්ෂාවක් පුදුම රැකවරණය. ඉස්සර මිනිස්සු ආරක්ෂා වුණේ ඕයන් ඔය ගාථාවලින්. ඊළඟට තුන් සූත්‍ර කොච්චර බලවත්ද කියලා බලන්න. රතන සූත්‍ර කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටපු දේශනාව. ඒ බුද්ධ ආඥාව ධර්මයේ සංඝ රත්නේ ආඥාව කෝටි ලක්ෂයක් අපි කියන ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේ ආඥා පිහිටි දේශනයක් කියලා. ඒ විදිහට ආඥා පිහිටවපු බලවත් දේශනාව. අන්නේ නිසා පින්වතුනි මේ ගාථාවල ධර්මයේ තියෙන පුදුමාකාර ආරක්ෂාව.
ඒ ආරක්ෂාව තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඊළඟ දේ තමයි හොඳට බණ අහන්න. අද කොච්චර බණ යනවද? හොඳට බණ අහන්න. එහෙම බණ අහගෙන අහගෙන යනකොට දහම් දැනුමත් එක්කම තමන්ගේ ජීවිතවල අඩුපාඩු ටික ටික වෙනස් වෙනවා. තමන්ට හොයන්න බැරි විදිහට වෙනස් වෙනවා. වෙනදා හොඳට කේන්ති ගිය කෙනාට කාලයක් බණ අහගෙන අහගෙන යනකොට එයාටම හිතෙනවා අපි මැරිලා යන මිනිස්සු. මම මොකටද කේන්ති ගන්න? එයා කරන දේ යාගෙනියයි. එහෙම හිතෙනවා ඊට පස්සේ. ඒ වගේ තමන්ට ධර්මයේ පිහිටන්න පටන් ගන්නවා බණ අහනකොට. ඒ නිසා දවසකට එක බණක් දෙකක් අහන්න. කාලයක් යනකොටයි වෙනස තේරෙන්නේ. එහෙම බණ අහන්න පටන් ගන්න. ඊළඟට සද්ධාව ඇති කරගන්න. නිතර බුදු ගුණ හිතනවා, දහම් ගුණ හිතනවා, සංඝ ගුණ හිතනවා. සද්ධාව ඇති කරගන්න. ඊළඟ එක තමයි සිල්වත්කම. හිතට එකඟව සිල් රකින්න ඕනේ. අපිට ඇඳුම් අඳින්න ලේසිද අමාරුද? සිල් රෙදි අඳින්න ලේසි. ඈ සිල් රෙද්ද එතිළම ඉන්න බැරිය නේ. රෙද්දේ නම් සීල තියෙන්නේ. එතිළම ඉන්න බැරිය. ඒ නිසා අපි මොන විදිහේ සිල් රෙදි පොරෝගෙන හිටියත් ඇත්තටම අපි සිල් රකින්නවද නැද්ද, හොරෙද්ද, කපටියෙද්ද, වංචනිකයෙද්ද, සුදු ඇඳගෙන මොනවද කරන්නේ, ඌව කොහොම අපේ හෘද සාක්ෂිය දන්නවද නැද්ද? තමන්ගේ හෘද සාක්ෂිය දන්නෝ. මරණාසන්න වෙනකොටයි ඌව බලවත් වෙන්නේ. චිත්‍රපටි වගේ. මොකද අපේ හිතත් එක්ක මේ සටන තියෙන්නේ. මරණ මංචකේ හිතට ඌව චිත්‍රපටි වගේ බලවත් වෙනවා. බලන්න චුට්ටක් ලෙඩ වෙලා පොඩ්ඩක් තනි වෙනකොට කල්පනා වෙන්නේ නැද්ද කියලා බුදුහාඳුරු පෙන්නවා අවස්ථා හතර. ජරා, ව්‍යාධි, විපත්, මරණ. ওই අවස්ථා හතරේ රජෙක් උනත්, සිටුවරයෙක් උනත්, කවුරු උනත් අම්මා තාත්තට, නෑදෑයෙකුට, ඥාතියෙකුට බේරන්න බැරි විදියට අසරණ වෙනවා කියලා. දැන් අපි හිතමු ලෙඩ වෙලා එකතන තුවාල හැදිලා කුණු වෙලා අන්ත දුක් විඳිනකොට හොඳ කරන්න බැරි ලෙඩකදී දෙමව්පියන්ට පුළුවන් ද බේරගන්න? නෑදෑයන්ට පුළුවන් ද? ආ ඔයාගේ දුක් අපි ගන්නම් කියලා ඩෙම් භාගයක් එහෙම වෙන්න පුළුවන් ද? අපේ පවුලේ උන්ට කියලා හැම නවත්තන්න පුළුවන් බෑ. කාටවත් බේරන්න බෑ. එතකොටයි අරව ගලන්නේ හිතට. අයියෝ මම මේ වගේ පවුකම් කරා, මේ වගේ පවුකම් කරා, ඔක්කොම සිහි වෙන්නේ තනි උච්ච වෙලාවට. ඔය නැකිල්ල දුවන පයින්කොට නෙමෙයි. වයසට ගිහිලා එක තැන් වෙලා ඇඳට වැටිච්ච ගමන්, එක තැන් වෙච්ච ගමන් ඒ කාලේ ඉඳන් කරපු කියපු ඔක්කොම හිතට ගලාගෙන ඉන්න පටන් ගන්නවා. මම මේ වගේ වැරදි වැඩ කරා, මේ වගේ වැරදි වැඩ කරා, මේ වගේ පවුකම් කරා, ඔක්කොම සිහි වෙනවා එතකොට. ඊළඟට මරණ මංචකේ චිත්තපටි ඔන් වෙන්නේ එතකොට. මොකද අපි ගොඩක් මරණාසන්නයි ළඟ ඉඳලා තියෙනවානේ. කොච්චර බණ කියලා ධර්මයේ කියන්න හැදුවත් අරව පරණ කුණු කුඩවල්මයි මතක් වෙන්නේ. අයියෝ මම මේ වගේ පව් කරා, මේ වගේ පව් කරා කියලා ඒව සිහි වෙනවා. ඒ නිසා මැරෙන්න වැටෙනකන් හිටියොත් සිල් රකින්න අමාරු වැටෙනවා. කාලයක්. ඒකට ධර්මයේ කියන්නේ ආචින්න කර්ම කියලා. නිතර පුරුදු කරපු දේ බලවත් වෙන. නිතර පුරුදු කරන්න. සද්ධාව නිතර පුරුදු කරන්න. බණ අහන එක නිතර පුරුද්දක් කරගන්න. සිල් රකින්න එක නිතර පුරුද්දක් කරගන්න. ඒව පුරුදු කරාට පස්සේ පුරුදු කරපු දේ බලවත් වෙන. ඒ නිසා පුරුදු කරා. ඒ නිසා ඒක පුරුදු කරගන්න. ඊළඟ එක ත්‍යාග සම්පත්තිය, දන් දෙන්න. ඔබට පුළුවන් හැටියට ලොකු දේවල් කරන්න බැරි වුණත් ඔබේ ශක්ති පමණින් ටික 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 කාට හරි උදව්වක් උපකාරයක් කරන්න, දානයක් දෙන්න, පිනක් කරන්න, මොකක් හෝ කරපු පිනක් හිත හිතා හරි බලවත් කරන්න. දැන් අපි හිතමු අපි ධර්මයේ දියුණු කරගත්ත කෙනාගේ වටිනාකම. දැන් ධර්මයේ දියුණු කරත් නැතත් වයසට යනවද නැද්ද? වයසට යනවා. අපි දකිනවා වයසට ගිහිල්ලා මෙලෝ ධර්මයක් නැති චරිත. දරුවෝ ඉතින් අරණෙත් අය වගේම උස්සලා උදේට ඕනම් මෝන හොදලා උස්සගෙන ඇවිල්ලා පුටුවක් තියලා එළිය වාඩි කරලා තියලා තියෙන ඔය පාරවල් වල එහෙම ඉන්නේ අම්මල පාර දිහා බලාගෙන. ධර්මයක් නැති චරිත හූල්ලනවා. හූල්ල හූල්ල කම්බුලේ අත තියාගෙන ඔය හූල්ල හූල්ල ඉන්නවා. අයියෝ මට වෙච්ච දේ, අයියෝ මට වෙච්ච දේ, ඒ කාලේ මෙහෙමයි, ඒ කාලේ මෙහෙම පණ තිබුණා, දැන් මෙහෙම කරගන්න බෑ කී කී ඉතින් හූල්ල හූල්ල ඉන්නවා. හැබැයි ධර්මයේ හොඳට වඩපු කෙනෙක් එයත් වයසට යනවනේ. එයාව අපි ගමු අර වගේම උස්සගෙන ඇවිල්ලා පුටුවේ තිබ්බා කියලා. එයා අර පුටුවට වෙලා බුදුගුණ හිතනවා. ඒ කාලේ මං හොඳට පින් කරගත්තා. මං හොඳට සීල ගුණ දහම් රැක්කා. ඉස්සර මං හොඳට පින්කම් කරා.
අතේ පයේ හයිය තියෙන කාලේ මං හොඳ දම් පින්කම් කරපු කෙනෙක් ඕවා හිතනවා. ඒව හිත හිතා ඒ කරපු පින් සිහි කර කර සතුටෙන් ඉන්නේ. සමහර අය අපි දන්නවනේ මේ දැම් මැරුණත් මං සුගතියේ කියලා සතුටෙන් ඉන්නවා. ඒ කාලේ කරපු ඒවා හිත හිත සතුටු වෙනවා. ඒ නිසා ජීවිතේ පසුතැවෙන විදිහට තියාගන්න එපා. පින් කරගන්න පුළුවන් කාලේ පුළුවන් තරම් පින් කරන්න. ඊළඟට ඔය භාවනාවක යෙදෙන්න බුදු ගුණ ටික හරි මෛත්‍රී භාවනාවක් හරි පුරුදු කරගන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ දවසින් දවස මොහොතින් මොහොත ෂණෙන් ෂණේ මරණයට ලං වෙනවා. අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටිකයිද කියලා. අප්‍රමාදී වෙන්න. ඉතින් ඔබ හැම දිනාටම අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන ධර්මීයම අවබෝධ කරගන්න ලැබේවා 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 කියලා ආශිර්වාද කරනවා.